හදවත සහ පෙනහළු යන ශරීර අවයව දෙකම රෝගියෙකු සඳහා එකවර බද්ධ කිරීමට ශ්‍රී ලංකාවේදී කරන ලද ප්‍රථම සැත්කම කොළඹ ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් විසින් පසුගියදා සිදු කළා. මොළය මිය යාම හේතුවෙන් මරණයට පත් වූ කුරුණෑගල මලියදේව බාලිකා විදුහලේ උසස් පෙළ අධ්‍යාපනයේ ලැබූ 19 හැවිරිදි විහඟනා ආර්යසිංහ සිසුවියගෙන් ලබාගත් හදවත සහ පෙනහළු මෙසේ වෙනත් රෝගියෙකුට බද්ධ කරනු අතර මේ අවයව දෙකම බද්ධ කරනු ලැබුවේ හෘදය සහ පෙනහළු අකර්මණ්‍ය වීමෙන් අසාධ්‍ය තත්ත්වයක පසු වූ නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරියකට වීමද සුවිශේෂීත්වයක්. මීට පෙර සිදු කර තිබුණේ එම අවයව වෙනම බද්ධ කිරීම වූද එකවර එවැනි අවයව බද්ධ කිරීමේ සත්කමක් මෙරටදී සිදු කළ ප්‍රථම අවස්ථාව මෙය වීමද විශේෂත්වයකි. එදින් මේ දිනවල හදවත පෙනහළු දන් දීලා නිර්වින්දන වෛද්‍යවරයෙකුට ජීවිතය දීපු විහඟනා ගැන හැමෝම වගේ කතාබහට ලක් කරනවා. අන්න ඒ නිසා තමයි ඒ කතාව මොකක්ද කියලා අද අපි ඔයාලට කියන්න හිතුවේ. මේට අමතරව ඇයගෙන් ලබාගත් වකුගඩු දෙකද අස්ථාත්‍ය රෝගීන් දෙදෙනෙකුට සාර්ථකව බද්ධ කර තිබූ අතර ඉන් එක් වකුගඩුවක් කුරුණෑගල ශික්ෂණ රෝහලේ වකුගඩු එකකේ ප්‍රතිකාර ලැබමින් සිටි රෝගියෙකුට සාර්ථකව බද්ධ කළ බව කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය චන්දර කැඳගමෝ මහතා ප්‍රකාශ කළා. එමෙන්ම ඇයගෙන් ලබාගත් අක්මාව සහ අක්ෂිපටලද තවත් පුද්ගලයන් තිදෙනෙකුට නිරෝගී ජීවිතයක් ලබා දී ඇත. මේ අනුව විහංගනාගේ සෙරුරෙන් ලබා ගන්නා ලද අවයව කොටස් පහකින් පුද්ගලයන් 7 දෙනෙකුටම නැවත ජීවය ලැබී තිබීමද විශේෂත්වය. විහංගනා සිසුවිය අඹන්පොළ නගරයේම පදිංචි දරුවන් තිදෙනෙකුගෙන් යුතු පවුලක බාලම දරුවා වුණා. ඇයට වැඩිමල් එක් සොහොයුරියක් සහ සොහොයුරෙකු සිටින අතර සොහොයුරියද මලියදේව බාලිකාවෙන් උසස් පෙළ සමත්ව වයඹ විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි. විහංගනා සාමාන්‍ය පෙළ විභාගයේ ඉහළින්ම සමත් වූ උසස් පෙළ වාණිජ විෂය ධාරාව ඉංග්‍රීසි මාතෙන් හැදෑරීම සඳහා කුරුණෑගල මලියදේව බාලිකා විදුහලට ඇතුළත්ව තිබේ. පසුගියදා අවසන් වූ උසස් පෙළ විභාගයේදී ඇය සාර්ථකව පෙනී සිට තිබුණා. ඉන් පසු හදිසියේ ඇති වූ හිසේ අමාරුවක් හා වමනියක් හේතුවෙන් ඇය ප්‍රතිකාර සඳහා පසුගියදා 17 වෙනිදා ගල්කමෝ දිස්ත්‍රාරෝහලට ඇතුළත් කර තිබුණා. එදින ඇගේ රෝගී තත්ත්වය බරපතල වීම හේතුවෙන් එදිනම රාත්‍රියේ වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබුණා. කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කරන විටද අසාධ්‍ය තත්ත්වයෙන් පසුව විහඟනා රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ප්‍රතිකාර ලබා දුන්නද එහිදී සිහිය නොලපාම ඇය මරණයට පත්ව තිබුණා. මොළයේ හටගෙන තිබූ පිළිකාවක් නිසා මොළයේ මිය යාම හේතුවෙන් ඇය මරණයට පත්ව තිබූ බව වෛද්‍ය පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ. බාහිර රෝග ලක්ෂණ කිසිවක් නොපෙන්වාම හටගෙන තිබූ පිළිකාව මොළය තුළ උඩුදුවා තිබීමෙන් ඇයගේ මරණය සිදු ඇති බව කියයි. පසුව පවුලේ සමාජිකයන්ගේ කැමැත්තට අනුව විහඟනාගේ සිරුරේ අවයව අසාධ්‍ය රෝගීන්ට දන් දීමට පියවරගෙන තිබුණා. නමුත් ඒ වන විටද විහඟනා වයඹ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන තම සොහොයුරියද සමග එක්ව මරණින් පසුව සිරුර කොටස් දන් දීම සඳහා ගිවිසුම් ගතව සිටි බවද කියා සිටියා. විහඟනා කියන්නේ මගේ පන්තියේ සිටි අහිංසකම සිසුවියක්. එයා අහිංසක වගේම හරිම පරිත්‍යාගශීලී කෙනෙක්. තමන් සතු ඕනෑම දෙයක් අනෙක් අයට නොපෙකිලිව දීමට තරම් පරිත්‍යාගශීලී කෙනෙක් වුණා. එයාගේ දැඩි විශ්වාසයක් තිබුණා. උසස් පෙළ විභාගයේ හොඳින් සමත් වෙලා අක්ක වගේම විශ්වවිද්‍යාලයකට ඇතුළත් වෙලා උසස් අධ්‍යාපනයක් ලබන්න. නමුත් ඒ දරුවා වගේම දෙමව්පියන්ගෙත් හේන සියල්ලම බොද වෙලා ගිහින් ඉවරයි. ඒත් මේ දරුව දන් දුන්න ශාරීරික අවයව වලින් මේ වන විට රෝගී පුද්ගලින් 7 දෙනෙකුම නිරෝගීව ජීවත් වීමට අවස්ථාව ලබා දීලා තියෙනවා. ඒ මහඟු පිනම ඇති මේ දරුවාට නැවතත් නිරෝගීමත් ජීවිතයක් ලබා දෙන්න. විහඟනාගේ උසස් පෙළ පන්තියේ බාරව කටයුතු කළ ලක්විනි සමරකෝන් මහත්මිය එලිසින් ප්‍රකාශ කර සිටියා. ජීවිතය කියන්නේ පුදුමාකාර දෙයක්. අපි නොහිතපු මොහොතක අපේ ජීවිතයේ නොහිතපු දේවල් සිද්ධ වෙන්න පුළුවන්. ඇය දන් දුන් ශරීර අවයව නිසා අද වන විට ජීවිත පහක් නැවතත් ජීවත් වෙනවා කියලා කිව්වොත් හරියටම හරි. හදවත පෙනහළු දන් දීලා නිර්වින්දන වෛද්‍යවරියකට ජීවිතය දෙන්න ඇයට හැකියාව ලැබුණා. ඉතින් ඇය කරපු මේ පින්බලින්ම ඇයට හොඳ ආත්මයක් ලැබෙනවා කියන එක අපි හැමෝම දන්නවා. ඉතින් ඇයට නිවන් සුව අත් වේවා කියලා අපි හදවතින්ම ප්‍රාර්ථනා කරමු. ඉතින් මතුවත් භවයකදී මෙවැනි අකල් මරණයකට ගොදුරු නොවේවා කියලත් අපි ප්‍රාර්ථනා කරමු. දිනපතා අලුත් පුවත් නරඹන්න පහත බටන් එක ක්ලික් කර අපව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම කුඩා සීනුව එපුවොත් අපි වීඩියෝවක් දාපු ගමන් ඔබට දැනගන්නත් පුළුවන්.